ගුඩ් ඊවනිං. නැවත වතාවක් ආදර අම්මිතා අතිදුවේ පුතේ, ඔබව ඉතාමත් ආදරෙන් මේ භූමියට, ඒ වගේම මේ පුංචි හෝරාව ගත කරන්නට ස්වාමින් වහන්සේ තුල ආදරෙන් පිළිගන්නවා. We warmly welcome all of you. You have left everything aside and come looking for the word of the Lord, assistance of the Lord. You really want God in your life. You want His words in your life. Unvahansage vachane jeevath karavannata asa nisa oba ævilla innawa. Ithin ada wage davasaka ættaram man hitanne hari nidahasen ehita vehita yannata gol face patthara wenna puluwan kohi hari paulak hætiyata nidahasen inna puluwan davasak unath oba thoragatta rattaran dweepade amme taatte me bhoomiyata ennata ස්වාමීන් වහන්සේව හොයාගෙන එන්නට. ඉතින් ඔබ වෙනුවෙන් ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙන මේ ලස්සන මොහොතේදී මම කැමති අපේ බෞද්ධ හිතවත් අපේ සහෝදර සහෝදරියන් එක්කත් අද දවසේදී එකතු වෙන්නට. ඒ අයත් ඒ අයගේ පොසොන් මංගල්‍ය සමරනවා. එයාගේ ජීවිත සමරනවා. ඔවුන්ගේ ධර්මය, ඒ ෆිලොසොෆි එක ඔවුන් සමරනවා. ඉතින් අපි ඉන්නේ, අපි ජීවත් වෙන්නේ බෞද්ධ ධර්මයේ තියෙන රටක. විශේෂයෙන්ම අපිට මුණගැහෙන බොහෝ දෙනෙක් ඇත්තටම අපේ යාළු ගොඩාක් අය බෞද්ධයි. ඉතින් අපි ඒ අයවත් අද සිහිපත් කරගමු. ඉතින් මම කැමති අද දවසේදී මම හිතන්නේ ලෝඩ් බුද්දා එතුමා ප්‍රකාශ කරත්, ඒ වගේම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ කරපු, ඒ වගේම හැම ආගමිකම ධාර්මික අපේ ස්වාමින් වහන්සේ, ඒ වගේම ජේසුස් ස්වාමින් වහන්සේ හැම කෙනෙක්ම ප්‍රබලව ප්‍රකාශ කරපු දෙයක් තියෙනවා. ඒ තමයි සාමය. සාමයේ පණිවිඩය ගැන ස්වාමින් වහන්සේ උත්ථාන වෙලා උන්වහන්සේ නැවත වතාවක් ස්වර්ගස්ථ වෙන්නට පෙර උන්වහන්සේ අපිට නිරන්තරයෙන්ම ගෝලයන්ට මුණ ගැහිලා හැම වෙලාවෙම කියපු දේ තමයි peace be with you. All what he wanted us, all of us to experience real peace. Through real peace, real happiness. ඉතින් රත්තරන් අම්මේ තාත්තේ දූපතේ මගේ දෙනෙත්ත ගැටුණා මේ එක්තරා දවසක පුංචි සිද්ධියකට. ඒ තමයි එක්තරා ලෝක ප්‍රසිද්ධ පුද්ගලෙක් ඔහුට ඕනි වෙනවා මේ සාමයේ පණිවිඩය ගැන චිත්‍රයක් නගන්නට. ඔහුට චිත්‍ර අඳින්න බෑ. නමුත් ඔහුට සල්ලි තියෙනවා ඒ චිත්‍රයක් අඳින කෙනාට ලොකු අවෝඩ් එකක් දෙන්න, ලොකු තෑග්ගක් දෙන්නට. So he had lots of money to give as a award for the person who will be painting the beautiful painting of peace. Theme was peace. ඉතින් මේ theme එකත් එක්ක, peace කියන theme එකත් එක්ක ගොඩාක් අය, ලෝකේ ඉන්න ගොඩාක් අය මේ competition එකට සහභාගී වෙනවා. ඉතින් ගොඩාක් අය ලස්සන ලස්සන දේවල් අඳිනවා. මෙන්න මේ අතරතුරේදී ඔහුගේ නෙත ගැටෙන අවසාන පින්දුර දෙක තමයි එකක් ඇවිල්ලා හරි සාමකාමි ජලයක් තියෙන පොකුණක් තියෙන තැනක්, කඳු තියෙනවා, අහස් කුස හරීම වයි වර්ණ විදිහට නිල් පාටට සුදු පාටට වලාකුළු මේ සේරම තියෙනවා. ඒ පින්දුරේ දිහා නිකම් බලාගෙන ඉඳි මුළු ශරීරෙම නිකම්ම calm down වෙලා යනවා. The whole body, whole systems becomes very calm, very like a serene. මෙන්න මේ අතරතුරේදී ඔහුගේ නෙත කැටිච්ච මං කියපු තවත් පික්චර් එකක් තියෙනවා. ඒ තමයි ඒ පික්චර් එක හරි පුදුමයි. දැන් මේ දෙක අතරින් තමයි අන්තිම පුද්ගලයව තෝරගන්නේ. ඒ පින්තූරේ කලබලකාරී සමාජයක් පෙන්වන්නේ, ලෝකෙ වෙන අපරාධ එක එක ಜಾති. අපි ඔබ දන්නවා මේක ප්‍රකාශ කරන්න කැමති නැහැ මෙතන ඉඳලා නැවත වතාව ඔබේ ඔළුවට යන හින්දා. එක එක ಜಾති අපරාධ තමයි පෙන්වන්නේ. හරි කලබලකාරී කුණාටු සහගත සුනාමියක් එන වගේ අභාග්‍ය සම්පන්න සිද්ධි මෙසේර මේ චිත්‍රයට නගලා තියෙනවා. මෙන්න මේ අතරතුරේදී ඈතින් තියෙනවා ගහක්. මේ ගහ උඩ ඉන්නවා කුරුළු අම්මා කෙනෙක්. මේ කුරුළු අම්මා කුරුළු පැටියට
කට ඇරගෙන ඉන්න කුරුළු පැටියට කුරුළු අම්මා ගෙනල්ල කෑම කවනවා. අර පුද්ගලයාගේ නෙත ගැටලා තියෙන්නේ මෙන්න මෙතනයි. ඒ පුද්ගලයා කියනවා හිතනවා අර පොණ්ඩේකට වඩා අර ලස්සන ඉස්සලම කියපු ඒ පින්තූරයට වඩා මේ පින්තූරේ ලෝක යථාර්ථය පෙන්නනවා. මේ වගේ සමාජයකට තමයි මේ වගේ පෞල් පරිසරයක මේ වගේ රැකියාව කරන මේ අපි තරඟකාරී ලෝකෙක තමයි ජීවත් වෙන්නේ. ඒ අතරතුරේදී සමහර අය ඉන්නවා අර කුරුළු අම්මා ඒ කුරුළු පැටියේ වගේ ඒ අය ඒගොල්ලන්ගේ ලෝකේ. ඒ අය හරිම සාමකාමීව ඒ මොනවා වුණත් ඒගොල්ලන්ට ඒ මොහොතේදී ඒ අය හරි නිහඬයි. ඒ අයගේ කාර්යය කරන කුරුළු අම්මා එයාගේ කාර්යය කරනවා. ඉතින් වෝර්නින් සෙරමොනියකදී අවසාන පළවෙනි තැන හම්බෙන පින්තූරේට හම්බෙන්නේ මෙන්න මේ පින්තූරේට. ඒ පින්තූරේ තියෙන මේ කුරුළු අම්මගේ කුරුළු පැටියගේ මෙන්න මේ කතන්දරයට තමයි ඒ සාමය කියන පණිවිඩය ප්‍රබලම යන පින්තූරේ හැටියට තේරෙන්නේ. ඇයි මං අද මේ වගේ දෙයක් ඔබත් එක්ක බෙදාගත්තේ කියලා හැවුත් රත්තරන් අම්බිතාති දුවේපතේ අපි හැමෝම ඉන්නේ කලබලකාරී ලෝකෙක. පාරට සුට්ටක් බැහැලා බලපුවම ආයෙ කියන්න අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම කොළඹ ජීවත් වෙන අපිට, කොටහෙන ජීවත් වෙන අපිට මේ පුංචි පුංචි ගමනක් යන්න මොනතරම් අපේ මනස අවුල් වෙනවද? එක එක්කෙනා එක එක ලෝකවල වල ත්‍රිවිල එහෙන් ගෙනල දානවා, මෙහෙන් ගෙනල දානවා, බයිසිකල් එහෙන් ගෙනවා, මෙහෙන් ගෙනවා, වාහන. ඒ හරිම කලබලකාරී. ගෙදරට එනකොට වැඩ කරාට වඩා හරිම තෙහෙට්ටුයි. පාරේ ඇවිල්ලා තමුගේ වාහනේ තිබුණත් ඒ පාරේ ඇවිල්ලා තමයි වැඩිම තෙහෙට්ටුව තියෙන්නේ. මොකද එක්කෙනෙකුටත් ඉවසීම නැහැ. හැමෝම බිඳුණු හදවත් තියාගෙන, ඉරි තැලිලා ගිය හදවත් තියාගෙන තමයි ජීවත් වෙන්නේ. අපේ හදවතත් හරියට ඉරි තැලිලා ගිය පොළවක් වගේම අපේ හදවතත්පත් වෙලා. All what we have lost is in a peace. By the time we reach home, we are so heavy. We are really burdened with all the stress that we have been experiencing on the road, and like, you know, wherever we have been, everywhere stress. This is a fast moving world. We are living in a fast moving world, so therefore we are bound to experience all this stressfulness. Therefore the Lord is inviting today you and me, including me. He is trying to give you the message of peace. Shall we all rise up? අපි ගායනා කරන්නට යනවා. සීමා මායුම් වටවුණු ලෝකේ සුදෝ ස්වාමිනේ මම ඔබ වහන්සේව හොයාගෙන එන්න යන්නේ. සීමා මායිම් මට මගේ ජීවිතය තුළ මුහුණ දෙන හැම අභියෝගයක්ම අභිබවල ගිහිල්ලා ස්වාමිනේ මං ආසයි ඔබ වහන්සේව භුක්ති විඳින්නට, ඔබ වහන්සේව ජීවත් කරවන්නට. ඔබ වහන්සේ මට දෙන ඒ සාමයේ පරිවිදිය තුළ සාමයේ කුමාරී කුමාරියක් වෙන්නට, මම ඉන්නේ කොතනද, ජීවත් වෙන්නේ කොතනද, එතන සාමයේ පරිවිදියක් වෙන්නට. ඒ සඳහා තියෙන හැම යක්ෂ බලවේගයක්ම අපිව ඇදලා දාන ඒ හැම බලවේගයක්ම ස්වාමීන් වහන්සේගේ නාමය තුළ, සුදෝ ස්වාමිනේ අද දවසේදී ඔබ වහන්සේගේ නාමය තුළ පහ වෙලා යන්නට කියලා අපි ප්‍රාර්ථනා කරමු, අපි යාඥා කරමු. ඔබ වහන්සේ තුළ දැහැත් ගත වෙමු. අපි ගායනා කරමු. Oh, yeah.
ඔබ වහන්සේගේ ආදරයයි අපි හොයාගෙන ඉන්නේ ස්වාමී இயேசுவே வல்லமுள்ள ராஜாவே உம்மை தேடி வருகின்றோம் உம்முடைய அன்பை தேடி வருகின்றோம் உம்முடைய பாசத்தை தேடி வருகின்றோம் உம்முடைய கருணையை தேடி வருகின்றோம் உபஹான்சேகே கருணாவை ஹொயாகனேனவா உபஹான்சேகே ஆதரே ஹொயாகனேனவா உபஹான்சேகே ஏ சென்னஹச ஹொயாகனேனவா சுவாமினி மனுஷ மட்டமதுல அபிட ஜீவத் வெண்ண பஹே உபஹான்சேகே ஆதரேன் தொரவ உபஹான்சேகே ஸ்பர்ஷேன் தொரவ உபஹான்சேகே அபிஷேகேன் தொரவ அபிட ஜீவிதயக் நஹ சுவாமினி we don't have life lord without you we want to be with you lord பரிசுத்த பிதாவே பரலோக பிதாவே இவர விசரத மகா உம்முடைய பிரசன்னத்தில் வாழ்வதற்கு தேவையான அந்த அருளை பொழிந்தருளும் உன்னோடு இருக்கின்ற அந்த உறவை கட்டி பிடிப்பதற்கு அது கட்டி எழுப்புவதற்கு தேவையான அந்த அபிஷேகத்தை தந்தருளும் பிதாவே இயேசுவே 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 இவர விசரதமாக பலவிதமான நோய் துன்பங்கள் கஷ்டங்களோடு நான் வந்திருக்கின்றேன் என்னுடைய மனதில் இருக்கின்ற பிரச்சனையோடு நான் வந்திருக்கின்றேன் மகே சித்தவுல் என் அவில்ல தீனுவா வேதனாவை அவில்ல தீனுவா ஹெலஹப்பி நவில்ல தீனுவா கலகிரிமை நவில்ல தீனுவா பாதக குடகுத்தைக்கு அவில்ல தீனுவா நம்ம சுவாமினி ஒவ்வொரு ஹன்சே துல அப்படி சனசீமா தீனுவா ஒவ்வொரு ஹன்சே துல அப்படி ஜீவியாக தீனுவா ஒவ்வொரு ஹன்சே துல அப்படி பலையாக தீனுவா ஒவ்வொரு ஹன்சே துல அப்படி நெகட்டிவாக தீனுவா ஒவ்வொரு ஹன்சே துல அப்படி அழு හැමදාකමත් අපි හොයාගෙන යනවා ජීවිතයක් හොයාගෙන යනවා බලයක් හොයාගෙන යනවා සුවයක් හොයාගෙන යනවා ආදරයක් හොයාගෙනම යනවා ඔබ ලංකාවේ හිටියත් පිටරට හිටියත් කොහේ හිටියත් අපි ඔක්කොටම අවශ්‍යයි මේ සුවාගෙන යාම ඉනිසා තමයි රත්රණ මේ තාත්ති පුතේ දුවේ මේ රාත්‍රියේදී ඔබත් ඇවිදින් ඉන්නවා සොයාගෙන. නග තේඩි කොണ്ട് පොහුන්ර මක්කලා ඉරකින්රෝම්. We want to search and find.
මේක තමයි මිනිස්යාගේ ස්වභාවය. දෙවියන් වහන්සේ මිනිස්යාව හෙව්වේ සොයන්නමයි. මොනවද? In a peace, in a harmony, හැම දෙයක්ම හොයන්නට ඕනේ. Health, wealth, everything. එනිසා දැන් ඔබට මට කියන්න බෑ මේ මොහොතේදී මට නම් කිසිම දෙයක් ඕනේ නැහැ. එන කුණ්ඩු මේ තේවිilla. දැන් නම් ඔක්කොම ඇති. It's enough. I don't want to live. එනක වාල තේවිilla. මට ජීවත් වෙන්න ඕනේ නැහැ. එහෙම කියන්න පුළුවන්ද? ස්වාමීන් වහන්සේ ඔබව මාව මවලා තියන්නේ මැරලා යන්න නෙමෙයි. උහේ මැරලා යන්න නෙමෙයි. ඔබ කිව්වත් සමහර වෙලාවට මට මතකයි නේ ඔය යාඥා කරගද්දි බ්ලෙස් කරද්දි වයසක අම්මලා තාත්තලා හැමෙලම කියනවා ෆාදර් ප්‍රේ පන්නුංග ෆාදර් එදකහ නැල්ලුරු මරණ වෙනක කඩිකවනම් ෆාදර් හොඳ මරණයක් දැන් ඕනේ ෆාදර් එනිසා දැන් යාඥා කරන්න හොඳ මරණයකට මට හැබැයි අන්තිම තප්පරය ඔබ ජීවත් වෙන එක වටිනවා ස්වාමීන් වහන්සේ එහෙම නොවුණා නම් ඔබව ඔබේ අම්මගේ ගර්භාෂයේ ඇතුළේම ඔබව නැති කරලා ඉවරයි ඔබව ඕනේ නැත්තම් නැත්තම් ඔබට ඉස්සර මට ඉස්සර හිටපු අය ගියා ඒගොල්ලන් අරගත්තා තාමත් අපිව ජීවතුන් අතර තියලා තියෙනවා මොනවටද the entrusted mission is not yet over තාම ඔබට මට දීලා තියෙන මිෂන් එක ඉවර නැහැ. දූත මෙහෙවර ඉවර නැහැ. එංගුලේ පණියේ නාගල් செய்ய வேண்டும். கடவுளே பணியை நாங்கள் செய்ய வேண்டும். அதற்காக அவர் வாழ வைக்கின்றார். பலவீனமான எங்களுடைய வாழ்க்கையை பலமுள்ள வாழ்க்கையாக மாற்றுகின்றார். உன்வான்சே மீ ட்ரான்ஸ்ஃபர்மேஷன் එක දෙනවා. අපේ ඇතුළාන්තයේ මොනතරම් දුර්වල වුණත් ඇතුළාන්තයේ මොනතරම් පරිභාවයක් තිබුණත් ඇතුළාන්තයේ මොනතරම් රෝගී වෙලා හිටියත් මොනතරම් අසරණ වෙලා හිටියත් පීඩනයේ වලේ හිටියත් කලකිරීමෙන් හිටියත් අතහැරීමෙන් හිටියත් මේ මොහොතේදී ස්වාමීන් වහන්සේට උනේ ඔබව මාව ජීවත් කරවන්න. Praise the Lord. Praise the Lord. Praise the Lord. එනිසා ගහමු ලොකු අපුණ ස්වාමීන් වහන්සේලා. උන් වහන්සේට අවශ්‍යයි ඔබව මාව ජීවත් කරවන්නට. That is God's plan. That is God's wish. Enisa ratranam me taate budhe duwe monataram prashna aavat karadara aavat badaka aavat vedanawan aavat rogi tattwayan aavat asarana kam thibunat obe jeevithaye athule devindun saranaya hoyena kenek babata patwenna. Walkile velawa tummangal kashtangal vedanaihal vandalum கடவுளை தேடுகின்ற ஒரு மகனாக மகளாக நாங்கள் வாழும் போது கடவுள் எங்களுக்கு தேவையான நிம்மதியும் சாந்தியும் சமாதானத்தையும் சுகத்தையும் தந்து என்னாலும் அவருக்கு உகந்த விதமாக வாழ்வதற்கு தேவையான அந்த அருளை தருகின்றார் ஏகதமை பிராதிகாரய ஏகதமை ஆசீர்வாதய ஏகதமை பலய ஏகதமை சினிஹச ஏச ගොඩක් අය අහනවා where are you lord நீரெங்கே ඔබ කොහෙද අපි අහනවා හැබැයි ස්වාමීන් වහන්සේ ඔබ තුල මා තුල එනිසයි අර ගීතිකාවේ කිව්වේ නේ සීමා මායිම් වටවුණු ලෝකයක ස්වාමිනේ ඔබ වහන්සේව හොයාගෙන එන්නට උනේ තඩයිහල ඉருக்கலாம் there can be lots of obstacles barriers but if you want to meet god If you want to see God, if you want to speak to your God, that God is going to tell you that I am here. Don't worry. Mama ubat ekka innawa. Enisa obata mawa pendone. Obata mawa danennone. You have to feel my presence. But unfortunately, my dear friends, we can't feel God's presence. It's because of our barriers and all the negativities and all the negative mindset. Ape manasa rinathmaka vela. Ape sitha rinathmaka vela. Enisa apita devan wahanse upenne
නැහැ. උන්වහන්සේගේ ආදරය දැනෙන්නේ නැහැ. අවருடைய அன்பை காணாத விதமாக நாங்கள் வாழ்ந்து கொண்டிருக்கின்றோம். அவருடைய பாசத்தை ருசித்து பார்க்காமல் நாங்கள் வாழ்ந்து கொண்டிருக்கின்றோம். ஏனென்றால் கடவுளை தேடுகின்றோம். கடவுளை நாங்கள் காணாத மக்களாக தவித்து கொண்டிருக்கின்றோம். In Sabi, we are scared. Api bayai den. Munavatada, what's going to happen to me? Munaveda, enna nadakka povudu ennude vaalkeyke? Mage jeevithayata munavada vennata yanne? Ratra namme thaathe budeduwe swamin wahanse kiyenawa obe nama un wahansege athe alle kotagena thiyenawai kiyala kiyenawa. එනිසා උන්වහන්සේ කියනවා, don't worry, you are my child, I am your God. නමුත් අපිට මේ ඔක්කොම වචන විතරයි. සමහර වෙලාවට අපිට ප්‍රශ්න එනකොට, කරදර එනකොට, බාධක එනකොට, හැලැප්පීම එනකොට, අපි මේ මොහොත වෙනකොට ස්වාමින් වහන්සේ තුල ඉන්න ජනතාවකට වඩා පල්ලියට ගියත් කලකිරලා යන්නේ. ශුද්ධෝපය කරනවා කලකිරිලයි ශුද්ධෝපය කරන්නේ. ජපමාලයේ කියනවා කලකිරිලයි කියන්නේ, බයකුත් එක්කයි කියන්නේ. එනිසා මේ මොහොතේදී අනේ දෙවියනේ, මේ මොහොතේදී අපේ හුණියන් වලින් බේර ගන්න කියලා ශුද්ධෝපය කරනවා. දෙවියන් වහන්සේට ආදරය නිසාද, උන් වහන්සේව හොයන්න ඕන නිසාද, උන් වහන්සේ තුල ජීවත් වෙන්න ඕන නිසාද, උන් වහන්සේගේ පහස ලබන්න ඕන නිසාද ඔබ මේ මොහොත වෙනකොට සුදුපෑ කළ යුත්තේ? එනිසා තමයි සමහර ඇවිල්ලා කියනවා, ෆාදර් නංගල් තිරමන නැත්තම් මේ සුදුපෑ කරා පෑනේ දවස් 21ක් කරා ප්‍රතිඵල නැයි 21 නාල් නංගල් ප්‍රේ පන්නම් ෆාදර් ඉන්නම් රිසල්ට්ස් இல்ல ෆාදර් නෝ රිසල්ට්ස් ඇයියේ දවස් 21 අපි මේ මොහොත වෙනකොට දෙවියන් වහන්සේව නැමෙයි හෙව්වේ? අපේ ප්‍රශ්නයේ විසඳුම හොයුවා, අපේ රෝගයේ සුවය හෙව්වා, අපේ කරදරවලට බාධකවලට නිදහස හෙව්වා, නැතුරුස් වලින් මිදෙන්නේ කොහොමද කියලා බැලුවා. ඒකටයි අපි ආඥා කරේ, ඒකටයි අපි මොර ගැහුවේ, ඒකටයි අපි කාලය ගත කරේ. ඒ නිසා හැමදාම ආඥා කරලා ඉවර වෙලා අපි බලාගෙන ඉන්නවා ණයටක ඉවර වෙයිද කියලා. ඒ නිසා මුළු ජීවිත කාලයම දැක්කේ මොකද්ද කියලා ඇහුවොත් ණය, කතා කරේ මොනවද කියලා ඇහුවොත් ප්‍රශ්නය. එනිසා අපිට තාම ස්වාමීන් වහන්සේ ගැන කතා කරන්නේ නැහැ. எங்களுடைய வீட்டில் எங்களுடைய இல்லத்தில் நாங்கள் கடவுளை பற்றி கதைக்கின்றோமா, இல்லாவிட்டால் எங்களுடைய கடன் தொல்லைகளை பற்றி கதைக்கின்றோமா, எங்களுடைய நோய் துன்பத்தை பற்றி நாங்கள் கதைக்கின்றோம், ஆனால் கடவுளுடைய பாசத்தை பற்றி கதைக்காமல், அவருடைய அன்பை கதைக்காமல், அவருடைய அபிஷேகத்தை கதைக்காமல் நாங்கள் எங்களுடைய பிரச்சனையை மட்டும் கதைத்துக் கொண்டிருக்கின்றோம். மிக்க நம்ம இதை අපේ ජීවිතවලට තියෙන ප්‍රශ්න තමයි අපි කතා කරන්නේ. අන්තිමට යාඥාව කියලා එකතු වෙන්නේ ප්‍රශ්නත් එක්ක. ස්වාමින් වහන්සේ තුල අද සන්තෝෂ වෙන්න. ඔබට ප්‍රශ්න තිබුණා, කරදර තිබුණා, බාධක තිබුණා, හැලහැප්පීම් තිබුණා, no problem, but today you want to see your God, you want to be with your God, you want to experience your God. ඔබට අවශ්‍යයි මේ මොහොත වෙනකොට ස්වාමින් වහන්සේව සොයන්නට. එනම් ඒකට තියෙන බාධකේ තමයි මේ මොහොතේදී සින්. පාපේ කියන දේ හරිම සූක්ෂමයි. පාවම් செய்யும் போது எங்களுடைய இருக்கின்ற அந்த அபிஷேகம் கொஞ்சம் கொஞ்சம் குறைஞ்சு கொண்டு போகும். பொட்ட பொட்ட ஏ அபிஷேகி அடு வேலை ஆனவா, ஏகை ප්‍රශ්නය. එතකොට අපිට ස්වාමින් වහන්සේව පේන්නේ නැහැ. ප්‍රශ්න ටික හොඳටම පේනවා. ජූදස් ජේසුස්වාමීන් වහන්සේව පාවල දුන්නන පස්සේ ජේසුස්වාමීන් වහන්සේව නැමෙයි ජූදස් දැක්කේ. ජූදස් දැක්කේ මිනිස්සු මට මොනවා කියයිද, මක්කල් என்ன சொல்ல போகின்றார்கள், how can I face my friends, how can I face my Jesus now. The Satan was so shrewd. සෙටන් කියනවා, එහෙනම් මැරෙන්න. වඩ මේ ප්‍රශ්න වලට මූණ දෙන්න බෑනේ, මැරෙන්න.
இவ்வளவு பிரச்சனை வரும் போது எவ்விதமாக முகம் கொடுக்கலாம், ஆகவே இருந்து போனா எல்லாம் சரி. சாத்தான் உபகே ஜீவித்த தின பிழுத்துற திவ்யன் வகன்சி தின பிழுத்துறட்டு வடா வினாஸ் பேதுரு மே முகத வெனகொடா சேசு சுவாமின் வகன்சேவ அத்தஹரியா டக்கே நெஹ ஹெங்கென் நெஹதுவா டன்னி நெஹை கீழ கிவ்வா ஹபை சுவாமின் வகன்சே பலன கொட பேதுரு ஹரிலா பலுவா பேதுரு தக்கா ஜேசு சுவாமின் வகன்சே பலாகினை இன்னுவா தக்கா ஏட்ட ஏட்டுனா பேதுருட ஈட பஸ்ஸே மதக்குனே நெஹே மம தும் பாரக் மே மோத வெனகொட ஜேசுவ டன்னே நெஹை கில கிவ்வனே கில எக மதக்குனே நெஹே ஈட பஸ்ஸே மதக்குனே ஜேசு சுவாமின் வஹன்சேகே ஆதரயா ஈட பஸ்ஸே மதக்குனே ஜேசு சுவாமின் வஹன்சேகே சலஸ்ம ஈட பஸ்ஸே மதக்குனே ஜேசு சுவாமின் வஹன்சேகே கந்தவீம இன்சா தமை ரத்ன நம்மே தாத்திப்பு தேதுவே නවතවතාවක් කියනවා මේ ඔබ ඉතාලියේ ගියොත් එක තැනක් තියෙනවා පේදුරු ආයෙත් හැරලා යනවා රෝමෙට ගිහිල්ලා මේ ජේසුස් ස්වාමීන් වහන්සේ එතන මුණ ගැහෙනවා පේදුරු ඔබ කොහෙද යන්නේ කියලා අහනවා මේ ජේසුගෙන් අහන ඔබ කොහෙද යන්නේ ජේසුනේ ඉදර කියනවා මා වෙනුවෙන් මැරෙන්න කෙනෙක් නැහෙනි ඉන්සම් මං ආයෙත් යනවා පේදුරු එතකොට තීරණය කරනවා නැහැ එහෙනම් මාව මරන්න කමක් නැහැ මගේ කකුල් දෙක උඩට දාලා අත් දෙක පල්ලහැට දාලා මව කුරුස යන ගහන්න. ජේසුව දකින්නකොට යන ගමන වෙනස් වෙනවා. එම්මාවුස් ගමනේදී ගෝලයෝ ටික යනවා දෙන්නම. හැබැයි ජේසු ස්වාමීන් වහන්සේව මුණ ගැහෙනවා. උන් වහන්සේව දකිනවා. උන් වහන්සේව හඳුන ගන්නවා. උන් වහන්සේත් එක්ක කතා කරා. උන් වහන්සේගේ ආදරය ඊට පස්සේ මොකද වුනේ ආයෙත් යන්න ගියේ ගමන හැරුණා ගෝලියෝ ළඟට ගිහිල්ලා කියනවා we met our lord jesus අපිට හම්බ වුණා ජේසුව කී දෙනෙක් ඉන්නවද මෙතන අම්මලා තාත්තලා ජේසුව හම්බුණයි කියලා කියන අය අපි කිව්වොත් අපිට කවුරු හරි කිව්වොත් නංග සල්ුවමණ්ඩල් නන් යේසුවයි කණ්ඩේනෙන්න ඔබ කිව්වොත් කාරිය I have seen Jesus ඔබට මොනවා කියයිද praise the lord it's good that you have seen Jesus එම කියයිද නැහැ are you mad ඔබට පිස්සුද නේ ඔබ ආයෙත් කිව්වනම් කාරිය නා යේසුවයි කණ්ඩේන් යේසු ස්වාමීන් වහන්සේ මට කතා කරා යේසු ස්වාමීන් වහන්සේ මට දැర్శණය වෙනවා උන් වහන්සේත් එක්ක මං ඉන්නවා කියලා කිව්වොත් කාර්ය ඔබ අනිවාර්යයෙන්ම ડોක්ටර් කෙනෙක් ගාවට ගෙනියනවා මොලේ හොඳ නැහැ කියලා. ඒ නිසා අද ජේසු ස්වාමීන් වහන්සේව හම්බුණයි කියන එක මේ පොසිටිව් එකක් නෙමෙයි. It's madness. Out of sense. දන්නේ ආ කතා කරන්නේ මොනවද කියලා දන්නේ නැතුව ආවි. ඇයියේ මේ මොහොත වෙනකොට ස්වාමීන් වහන්සේව දැක්ක අය ජීවිතය බෙදාගන්නේ නැහැ. There are no one to witness. මෙතනයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. That is our sin. කොමිසම අපි ගිහිල්ලා කියනවද ස්වාමීන් වහන්සේ ගැන මම කතා කරේ නැහැ. I have not spoken and I have not witnessed for God. එහෙම කිලා කියනවද? නැහැ. සීනි හොරකම් කරා, පිටි හොරකම් කරා. නේ, ආච්චිලත් ඇවිල්ලා තාමත් කියාවි. සීනි හොරකම් කරලා කටේ දාගත්ත එච්චරයි. හැබැයි ස්වාමීන් වහන්සේ ගැන මට දැනුනේ නැහැ. මට කියන්න බැරුව ගියා. I was not standing for God කියන එක අපි කියන්නේ නැහැ. We take it for granted. අපිට ඒක ගානක්වත් නැහැ. I have not witnessed for you kiyala eka thamai sin eka ensa oba ada e sin eka athahariyot ena mokak kohomada athara inne from today onwards you are going to speak on behalf of God wherever you are going to pronounce God's word the good news
එනිසා තමයි සිස්ටර් කිව්වේ මේ මොහොත වෙනකොට නේ අද අපිට පේන්න තියෙන්නේ කැඩිච්ච බිරිච්ච කඩාගෙන වැඩිච්ච දේ මිසක good news is not there. The God's presence is not shown. එනිසා අපි අද කලකිරිච්ච ජනතාවක් වෙලා. So let us stand. ඔක්කොම නැගිටින්න. Just close your eyes for a while. As they go hagan sulu mohadak. The witnessing power. As they go hagan. Sattru ne ramin ude kangalai moodi kondu. As they go hagan. Swamin wahansagin nahanna. Swamini. Mata wahansewa dakinno ne. I want to see you, Lord. Jesus. But I don't know what are the barriers that I have. Take out all the barriers today. I want to experience your touch. But I don't feel your touch, Lord. නමුත් මට ඒක මගෙන් ගිලිහිලා ගිහිලා ස්වාමිනේ. Take out that barrier, Lord. ඒ හැම බාධාවක් මගෙන් ඉවත් කරන්න ස්වාමිනේ. I want to speak on behalf of you, Lord. ඔබ වහන්සේ විරුද්ධව කතා කරන්නට සාක්ෂි දරන්න මට ඕනි ස්වාමිනේ. But I am scared, Lord. නමුත් මං හරි බයයි ජේසු. Take out all my fears from my life. ඒ හැම බියක්ම මගෙන් ඉවත් කරන්න ස්වාමිනේ. You are my Lord. ඔබවහන්සේ මගේ ස්වාමියාණන්. You are my God. ඔබවහන්සේ මගේ දෙවිදාන්. You are my good shepherd. මගේ යහපත් දෙරණන් ඔබවහන්සේ. You are my helper. ඔබවහන්සේ මගේ උදව්කරුවාණන් ස්වාමිනේ. You are my healer. මාව සුව කරන ස්වාමින් වහන්සේ ඔබයි. I want to live for you now. ඔබවහන්සේ වෙනුවෙන්ම ජීවත් වෙන්න මං ආසයි ජීසු. Till the last breath. මගේ අවසාන මොහොතම පොද වෙනකන් I want to love you, Lord. I love මට ඕනි ඔබ වහන්සේ ආදරය කරන්න ස්වාමිනේ. I want to be with you, Lord. ඔබ වහන්සේ දෙක හැමදාම ජීවත් වෙන ආසයි ජේසු. Take out all my sins, Lord. මගේ පාපේ ස්වාමිනේ මේ මොහොතේ මගේ පහ කරලා දවන්න. Take out all the diabolical influences, Lord. හැම බාධාවක්ම ස්වාමිනේ මගේ. All the darkness from my life, Lord. හැම අන්ධකාර අත්දැකීමක්ම ඉවත් කරන්න ස්වාමිනේ. Give me your peace of mind. Just මට දෙන්න ස්වාමිනේ වහන්සේගේ සාමය විතරයි. එච්චරයි ඕනි. I need your precious blood. වහන්සේගේ ඒ කුරුසෙත් ගලාගෙන ගෙල්ලේ බිඳුවක් මට දෙන්න ජේසු. தாங்க முடியாத சுமையோடு நான் வாழ்ந்து கொண்டிருக்கின்றேன் யாருக்கும் புரியாத விதமாக நான் தவித்துக் கொண்டிருக்கின்றேன் சமஹர விலாவிட்டு மாவ அதஹர்ல வகை சுவாமினே I really feel that I have lost කවුරුත් නැහැ මට nobody is there around me Jesus මට ගොඩක් දේවල් කියන්න තියෙනවා I have so much to tell you නමුත් කවුරුත් නැහැ අහගෙන ඉන්න so want to listen to me Jesus මට ලොකු පාළුවක් දැනුණා I really feel lonely මට තනිකමක් දැනුණා I feel really alone මට ලොකු අසරණකමක් දැනුණා I feel lost ස්වාමිනේ නමුත් වහන්සේ මාත් එක්කයි You are with me. එනිසා මට අවශ්‍යයි වහන්සේගේ කුරුස පාමුලට මගේ ජීවිතය බාර කරන්නට. I really want to hand over my life to you. එනිසා කුරුස පාමුල ඔබ වහන්සේගේ දැහැතට මම බාර වෙන්නට යනවා ස්වාමිනේ. I'm going to surrender myself. ඒ පුත්‍ර භාවයේ මට ආය දෙන්න. ස්වාමිනේ. ඒ දූ භාවයේ මට ආය දෙන්න. දෙන්න ජේසුරේ. මට දෙන්න ස්වාමිනේ ආය. Give me your ownership, Lord. Give me Jesus. ඔබ වහන්සේගේ අයිතිය මට දැන් දෙන්න. දෙන්න ස්වාමිනේ. මට ඔබ වහන්සේගේ අයිතිය දෙන්න. කවරන්න ස්වාමිනේ මට. කුරුසිය පාමුල. හඩාවෙටිමි මම. ස්වාමිනේ. පව් කරවේකි ස්වාමිනේ. ජේසුස්. Please forgive me. කුරුසිය පාමුල. හඬ වැටෙමි මම
ස්වාමීන් වහන්සේව ඔබට දකින්න ආසාවක් ඇති වුණොත් ස්වාමීන් වහන්සේ ිතුරු ඔක්කොම කරනවාමයි. එනිසා මට අද මේ භූමියට ආවට පස්සේ මම පෙරලගත්තා ස්වාමීන් වහන්සේ තුල 4000කට කැම දීම සම්බන්ධව. මතිතුමාගේ සුවිශේෂී 15 වෙනි පරිච්ඡේදයේ 32 වෙනි පදය. මෙහෙම කියනවා මා කියවට පස්සේ කියන්න. ජේසුස් ස්වාමීන් වහන්සේ ශ්‍රී ශ්‍රාවකයන් තමන් වෙත කැඳවා. අයින්සත් ස්වාමීන් වහන්සේ මොනවද කරන්නට යන්නේ? උන් වහන්සේ නේ නිරන්තරයෙන්ම මේ ඝනදෙනු කරන අයට ආරාධනා කරනවා. அவரோடு தொடர்பு இருக்கின்றவர்களுக்கு ஒரு அழைப்பு கொடுக்கின்றார். என்னிடம் வா மகனே, மாகாவட என்ன, கம் டு மீ. மேக்க தமை காலிங் எக ஏசோ பஹாவி நீ சமஹர விலாட ஒபட உத்தர நெஹே. வை டிட் யூ கம் ஹியர் டுடே? ஐயோ பாத மேட ஆவி கேல ஹவ்வத் ஒபட உத்தரயத் தீனவாத நெஹே. அத வட நெத்த வட திபுனா parties tibuna get together tibuna ne ona taram tv programs tibuna ai oba metanta ave oba ave neha swamin wahanse obawa kandewwa obawa aragena awa insa lokuwa podiya gahamada swamin wahansela is god who has called you is god දෙවියන් වහන්සේ තමයි ඔබට කරාගරේ එන්න පුතේ මාගාවට. එනිසා තමයි ඔබ හැම මේ පොයකම මේ සුදු භූමියේ මේ විදියට පෙරෙන්නේ ඉන්නේ. වෙන කිසිම දෙයක් නිසා නෙමෙයි, ෆාදර් ඩරල්ව බලන්න නෙමෙයි. නමුත් ඔබ එන්නේ මේ මොහොත වෙනකොට ස්වාමින් වහන්සේ අඬ ගහන නිසා. එනිසා මේකට රෙස්පොන්ඩ් කරන්න හරිම අමාරුයි.
අපි දන්නේ නැහැ ස්වාමින් වහන්සේ මොන වට දන්න ගහන්නේ කියලා. ඔබ දන්නවද? Do you know why God has called you? ஏன் கடவுள் உங்களை அழைத்திருக்கின்றார்? We don't know. மகே ஜீவிதே மன் சுவாமி கெனக் வெண்ட யனகொட ரத்தர நம்மை தாத்தே புதே இதுவே மன் ஜீவிதேடத் ஹிதுவே நஹே மே வகே பூஜாத்ரயக் தமை மட தியென்னே கீலா சுபுவத் தன்ன படங் அரகன பல்லி காணே கிஹில்லா ரடவல் காணே கிஹில்லா மே மோஹதேதி சுவாமின் வஹன்சேவ மேஹேவண்ட யனவை கெனக மன் தனகன ஹிதியே நஹே මගේ ස්පිරිචුවල් ඩිරෙක්ටර් ෆාදර් ඇන්ටනි මේ කලුතර සෙමිනේරේ ඉන්නකොට උන්වහන්සේගේ මොටිවේෂනල් ස්පීච් නේ ඒ දවස්වල ෆේත් එක ඩිවලොප් කරපු ආකාරය මගේ ජීවිතේ මම හැමදාම ෆාදර්ව දැක්කා මම කියනවා ෆාදර් ඉස් බිකෝස් ඔෆ් යුවර් ස්පිරිචුවැලිටි ද වේ දැට් යූ හැව් මොටිවේටඩ් මී නේ ඔබ වහන්සේට ස්තුති මම ෆාදර්ට හැමදාම කියනවා තැන්කියු කියලා දැක්කම මොකද උන්වහන්සේ මගේ ස්පිරිචුවල් ඩිරෙක්ටර් වෙලා හිටිය කලුතරෙද්දී ඒක තමයි ක්‍රූෂල් පීරියඩ් එක ඒක තමයි අමාරු කාලය කලුතර සෙමිනරියේ ඉන්නකොට තේරෙන්නේ නැහැ මේ පූජාත්‍රය කියන්නේ මොකද්ද කියලා මයින සෙමිනරියෙන් එළියට ආවා විතරයි නැෂනල් සෙමිනරියට ගිහිල්ලත් නැහැ ඉන්ටර්මීඩියට් සෙමිනරි නේ එතකොට කල කිරිලා එපා වෙලා වතු වැඩ කරලා මේ පාත්ති කොටලා මේ ඔක්කොම කරනකොට මට හිතෙනවා හැම වෙලාවෙම මට කැඳවීමක් තියෙනවද is there a calling for me මේකද ස්වාමීන් වහන්සේ කැඳවුවේ what is this seminary life what is this priesthood නම ස්වාමීන් වහන්සේ දැනගෙන හිටියා I was not aware of my priestly life I knew about the functions of a priest. But he has called me for different ministry. Unwanse kandewa, unwanse yawwa, unwanse yawanawa, unwanse kadanawa, unwanse bidinawa, unwanse rogi karanawa, unwanse asarana karanawa, unwanse hamma deyakma karala aayat kiyenawa obata mama godak aadarei. ඔයා මාත් එක්ක ඉන්න. එන්සෝ ඔබ කැඳවලා තියෙන්නේ මොනවද කියලාවත් මම දන්නේ නැහැ. ඔබ දන්නෙත් නැහැ. But God has a plan. එන්සෝ තමයි උන්වහන්සේ කියන්නේ ජෙරමයා පොතේ 29 නේ දම පැහැදිලිවම 11 කිව්වේ නුඹලාගේ විපත්ති පිණිස නොවන නුඹලාගේ සෞභාග්‍ය පිණිස පමණක් වෙන යෝජනා ටික මා ළඟ තියෙනවා. I have all the plans. Inside prosperity ekak denne mamai. But if you search me, oba mawa sewwot in prayer, yaknawa tula oba mawa soyana kala numbalata ma sambawunu weta. Saba walke moolam neer ennai thedum podu mahane. Ennai nee sandikka pohundai. එනිසා තමයි මේ සමහරවල් අපි ගායනා කරන ගීතිකාවක් නේ දෙමලින් කියනවා උන්නේ පාර්ක නාන් තුඩිකුන්රේ අපි අයියේ ඒ ගීතිකාව කියන්නේ උනේ පාර්ක නාන් තුඩිකුන්රේ උනෝඩු பேச நான் அழைக்கின்றேன் சந்திப்பாயா இறைவா අනේ ස්වාමිනි ඔබ වහන්සේව දකින්න මං ආසයි ඔබ වහන්සේත් එක්ක කතා කරන්න මං ආසයි ඔබ වහන්සේ මට පේන්න තලස්සනවද ගීතිකාව කියන්න හරිම ලේසි මා බලවත් කරන සමිදානන් තුල සියල්ල කළ හැකි මේක කියන්න කොච්චර ලේසිද නේ හැබැයි මා බලවත් කරන ස්වාමීන් වහන්සේට සියල්ල කළ හැකි කියන එක ජීවිත අරගල යනකොට ප්‍රශ්න යනකොට කරදර යනකොට උන්වහන්සේ කැඳවනකොට ඒක අයිති කරගන්න පුළුවන්ද ඒක තමයි ස්පිරිචුවල් ස්ට්‍රගල් එක. එන්සා අද අපිට ස්වාමීන් වහන්සේ කැඳෙව්වයි කියන එක දැනෙන්නට ඕනේ. එන්සා රත්තරන් පුතේ දුවේ ස්වාමීන් වහන්සේ කැඳෙව්වා. විශ්වාසයිද කී දෙනෙකුට විශ්වාසයිද God has called me කියලා? Praise the Lord. එන්සා අපි ගහමු ලොකු අප්පුඩියක් ආයෙත්. ස්වාමිනේ thank you Lord. Thank you very much. In spite of all my weaknesses and shortcomings, you have called me, knowing that I am a sinner.
You know in that I'm a weak being. මම දුර්වල චරිතයක් කියලා දන දනත් ඔබ වහන්සේ මට කතා කරා. ඒක තමයි විශේෂත්වය. මිනිස්සු කතා කරන්නේ නැහැ. පාටි එකට මෙහෙම යන්න බලවන්ද? ඉන්විටේෂන් කාඩ් නේ. අතන ගේට්ටුවෙන් එනකොට බලනවා ඉන්විටේෂන් කාඩ් එක තියෙනවද කියලා. හැබැයි ඔබට එහෙමද ප්‍රශ්නයක් තිබුණාද? නැහැ. ඇයියේ ඔබ හොයාගෙන ආවේ කාවද? ස්වාමීන් වහන්සේව. ස්වාමීන් වහන්සේව හොයාගෙන එනකොට කිසිම කෙනෙක් නැහැ ඉන්විටේෂන් කාඩ් චෙක් කරලා බලන්න. ඕපන් ඉන්විටේෂන්. එහෙනම් ඔබේ මගේ යුතුයකම මොකද්ද? හැමදාම උන්වහන්සේ ළඟට යන්න. හැමදාම. එහෙනම් උන්වහන්සේ මෙහෙම කියන්නට යනවා. මේ සමූහය ගැන මට ඉතා කනගාටුය. මේක තමයි උන්වහන්සේ ගාව තිබිච්ච පැෂන් එක. උන්වහන්සේට උන්වහන්සේගේ ජනතාව ගැන කනගාටුවක් ඇති වෙනවා. He feels sorry about you. හැබැයි කවුරු වෙනුවෙන්ද මේ කනගාටුව ඇති වෙන්නේ? ඊට පස්සේ කියනවා ඉතුරු කැලේ. ඔහු දැන් තුන් දවසක් මා සමගය. ඒක තමයි එතන තියෙන වැදගත්කම. මොකද්ද? දේව with me for 3 days. මූණ්ඩ නාලහ අවර්ගල් என்னோடு இருக்கின்றார்கள். ස්වාමීන් වහන්සේ සතුටු වෙනවා. If you see you, he is going to be a happy Lord and he is going to tell you, I am very much pleased about you. Ayyee, you are going to be with the Lord. You have allocated your time even today to be with the Lord. ඔබ ඔබේ කාලය වෙන් කරගත්තා. ස්වාමීන් වහන්සේත් එක්ක ඉන්න කඩවුලෝඩ වල්වදකහ இந்த நேரத்தை நீங்கள் ஒதுக்கி வைத்திருங்க. එනිසා ස්වාමීන් වහන්සේ මොනවද කරන්නේ? උන්වහන්සේ කියනවා මේ විදියට. ඔවුන්ට කෑමක් නැත. ඔවුන් බඩගින්නේ පිටත් කර යවන්න අකමැත්තෙමි. ඒ සමනොද කියන්නේ he feels the needs of others. උන්වහන්සේට දැනෙනවා, ඔබේ බඩගින්න දැනෙනවා, ඔබේ අවශ්‍යතාවය දැනෙනවා. උනේ වාල්කේ இருக்கின்ற தேவைகளை அறிந்தவர் தான் கடவுள் 예수. ඒකයි වෙනස. වෙන කාටවත් දැනෙන්නේ නැහැ. ඒ සමනොද කියන්නේ they are hungry. They don't have anything to eat. ස්වාමීන් වහන්සේ නම් ඔබ එක දවසකත් බඩගින්නේ තියයිද? නෑ. ඔබ අහලා බලන්න ස්වාමිලාගෙන් සිස්ටර්ලාගෙන්. නේ කවද හරි ස්වාමිලා සිස්ටර්ලා ෆාස්ට් කරන එක වෙනම වැඩක්. හැබැයි කණ්ඩ නැතුව ඉන්නවද කියලා? කණ්ඩ නැතුව නැහැ. ලංකාවේ හිටියත් පිටරට ගියත් ඕන තැනකට ගියත් ලෝකේ ස්වාමි කෙනෙකුට සිස්ටර් කෙනෙකුට කණ්ඩ තියෙනවාමයි. බඩගින්නේ නම් ඉන්න තියන්නෙම නැහැ. මට බඩගින්නම් උගල කන්න දෙනවද? දෙනවද? අනිවාර්යයෙන්ම දෙනවා. එහෙනම් අද ගෙනල්ලා තියනවද? කවදා හරි එක දවසක හරි තාම ගෙනල්ලා නැහැ. ඉනිසා දැන් මේක තමයි ඇත්ත. ස්වාමීන් වහන්සේ ඔබගේ අවශ්‍යතාවය හඳුනනවා. ඔබ නිකම්ම මේ ඇවිල්ලා ඕකේ 1 hour we spend with the Lord. එච්චර තමයි ඔබ දන්නේ. But God knows. උන්වහන්සේ දන්නවා ඔබේ අවශ්‍යතාවය සපුරන්නේ කොහොමද කියලා. එනිසා මිනිස්සු දන්නේ නැහැ. ගොඩක් අය කියන්නේ ආයු මෑඩ් අනේ. මොකද මේ පොයේ ගානේ හැමදාම මේ කොටේන පල්ලි ඉස්සරහා පිට ගිහලා මොකද කරන්නේ? පිස්සුද? ඊට වඩා වැඩ නැද්ද? නේ. මොනවද හම්බුනේ? කන්න දුන්නද? නිස්කැෆේ එකක් අත අඩුම ගන්න දුන්නද? කිසිම දෙයක් දුන්නේ නැහනේ. ඇත්ත. මම දෙන්නෙත් නැහැ. පද තිරිමාන්න දෙන්නෙත් නැහැ. මේ මොහොත වෙනකොට ඔබට හැබැයි ස්වාමින් වහන්සේ
දෙනවාමයි. ඒ නෙස්කැෆේ නම් නෙමෙයි. නේ. හැබැයි ඒ නෙස්කැෆේ බොන්න පුළුවන් තත්ත්වය උදා කරලා දෙනවා. අපිට මේ මොහොත වෙනකොට දැනෙන්නේ දෙයියනේ මට කණ්ඩ දුන්නා නම් හොඳයි. හැබැයි ස්වාමීන් වහන්සේ මේ රාත්‍රිය ඔබව අඬ ගහලා තියෙන්නේ ඊට වඩා ගමනක් ගෙනියන්න. එනිසා උන්වහන්සේගේ මේ පෝෂණය තමයි මේ දේව වචනය. ෆේත් නැතිවෙච්ච විශ්වාසය ඇති කරවනවා. කඩාගෙන වැටිච්ච බලාපොරොත්තු ඇති කරවනවා. ජීවිතේ පරාජයෙන් නැගිටින්න සලස්සනවා. රෝගයෙන් සුවය උන්වහන්සේ දානය කරනවා. ඒ නැතිවෙච්ච සිනහස ආයෙත් ඔබට අයිති කළ දෙනවා. එනිසා උන්වහන්සේ ඔබ හිස් අතින් අරින්නේ නෑ. එනිසා ගහන ලොකු අප්පුඩියක් ස්වාමීන් වහන්සේලා උන්වහන්සේ කියනවා ඔබව එහෙනම් මම හිස් අතින් අරින්නේ නැහැ. අයියේ උන්වහන්සේ මෙහෙම කියනවා. එසේ පිටත් කර යවන්න අකමැත්තෙමි. සමාවෙන්න. එසේ යවුවොත් මගදී ඔවුන් කලන්ත විය හැකියයි වදාළසේක. ඒක තමයි වෙනස. එහෙම මම යවුවොත් අවිදමාහ නාන අවර්ලයි වීටික අනුපේනන්ඩල් නේ යවුවොත් මොනවද කරන්නේ? If I send them without giving them anything, kalanti dala wetinawalu. They are going to faint. එනිසා ස්වාමීන් වහන්සේ මග දිගේවත් කලන්ත දාන්න දෙන්නේ නැහැ. ඒක තමයි වෙනස. එනිසා උන්වහන්සේත් එක්ක ඉන්න මිනිස්සුන්ට උන්වහන්සේ මග දිගේත් ආරක්ෂා කරලා උන්වහන්සේගේ මහා ආදරයෙන් පුරවනවාමයි. ප්‍රශංසා වේවා. එතකොට කියනවා මේ විදියට ළඟ ඉන්න හැමෝම කියන්නේ ශ්‍රාවකයෝ උන්වහන්සේට කතා කොට මෙතරම් මහත් සමූහයකට සෑහෙන තරම් කන්න දීමට මේ පාලු කරෙහි අපට කෑම කොහින්දයි ඇසූහ. ඒක තමයි ප්‍රශ්නය. ඔබ මිනිස්සුන් ආශ්‍රය කරනකොට හැම වෙලාවෙම මොනවද කියන්නේ? How can I do it? මගෙන් උත්හනවා ගොඩක් අය. නේ. මම සුබවත් තරණ පටන් ගන්න යනකොට රුපියල් 5000 අතේ තියෙන්නේ. 5000ක් අතේ තියාගෙන සුබවත් තරණක් හදනවායි කියලා මේ මොදේ මීසම් ජීවිතයත් අතහැරලා යනකොට මගෙන් මොනවද ඇහුවේ? නේ. Are you mad, Daryl? With your 5000 rupees, what can you do? මොනවද 5000ක් තියාගෙන කරන්න පුළුවන්? හැබැයි ස්වාමීන් වහන්සේට සල්ලි මවන්න පුළුවන්. ස්වාමීන් වහන්සේට හදන්න පුළුවන්. එනිසා මං ඕනෑම දෙයක් ඔබ මගෙන් ඇහුවනම් කාර්ය සල්ලි එකතු කරලාද පටන් අරන් තියෙන්නේ කියලා ඇහුවොත් කාර්ය නැහැ. මං කවදාවත් කිසිම ප්‍රොජෙක්ට් එකක් ගයක් හදනකොටවත් මේ දවස්වල ඕතොපෙඩික් වෝඩ් එක හදනවා මීගමින් ස්පිතාලේ නේ ඇඳවල 26ක් වැටෙනවා. ඒක ඇතුලේ සල්ලි තියාගෙන පටන් ගත්ත දේවල් නෙමෙයි මේකක්වත්. සල්ලි අතේ නැතිකොට තමයි පටන් ගන්නෙ. හැබැයි අතේ තියෙන දේ ස්වාමීන් වහන්සේට බාර කරනවා. ඒකයි වෙනස. මගේ සිතේ තියෙන යෝජනාව ස්වාමීන් වහන්සේට බාර කරනවා. ප්‍රොජෙක්ට් එක ස්වාමීන් වහන්සේට බාර කරනවා. ප්‍රොජෙක්ට් එක ස්වාමීන් වහන්සේට බාර කරාට පස්සේ අම්මේ තාත්තේ පුතේ දුවේ ඒක ලක්ෂ 100යිද 200යිද කියන ප්‍රශ්නයක් නැහැ. ඒසම තමයි තේවත් ප්‍රොජෙක්ට් එක හදාගෙන යනකොට ලක්ෂ 448කට තමයි ප්‍රොජෙක්ට් එක පටන් ගත්තේ. හැබැයි දැන් ප්‍රොජෙක්ට් එක තාමත් කරගෙන යනවා. හැබැයි ඉවර වෙනකොට මේ මොහොත වෙනකොට 1066ක් වියදම් වුණා. ලක්ෂ 1066ක්. ස්වාමීන් වහන්සේ තුල එක්කෙනෙක් මට ඒ සල්ලි එක දුන්නා. ලක්ෂ 1066ක්. නේ. එනිසා ස්වාමීන් වහන්සේට බාර දීලා බලන්න. උන්වහන්සේ මවනවා, උන්වහන්සේ හදනවා, උන්වහන්සේ ගොඩනගනවා, උන්වහන්සේ වැඩි කරනවා, උන්වහන්සේ හිඳෙන්න දෙන්නේ නැහැ. අඩු වෙන්න දෙන්නේ නැහැ. එනිසා ගෝලිය මොනවද කියන්නේ?
How can we give them food, Lord? There are no boutiques here, no shops here, no cafeterias here, no way to feed them. That is our human point of view. Emathai manushyan vashayen dakinne. We want to see the barriers first. All the blocks. ඔක්කොම අපි ඉස්සලාම හිතන්නේ අපිට තියෙන බැරියර්ස් මොනවද කියලා තමයි බලන්නේ මොන හරි පටන් ගන්න යනකොට මොනවද කියන්නේ අපි බලමු අපිට තියෙන බාධක මොනවද නේ හැම එකම බාධක be careful you can't reach you can't නේ reach that goal දැන් ඒ නිසා risk ගන්නෙම නැහැ නේ ඒ නිසා ජෝසප් තාත්තා මගෙන් ඇහුවා මගේ ආකිඩෙක් නේ මම සුපවත් ගන්න තට්ටු හතරක බිල්ලිනේ ගහනකොට නේ මං කිව්වා අත්තිවරම දාන්න කියලා. මම කියහුවා ෆාදර් සල්ලි කොච්චරක් තියෙනවද? තට්ටු හතරක අත්තිවරම දාන්න සල්ලි කියන්නේ කොච්චරද තියෙනවා කියලා. මං කිව්වා තාම මොනවත් නැහැ. එහෙනම් කොහොමද කරන්නේ? උදල්ලක් අරගෙන අත්තිවරම දාන්න වල කපන්න. නේ ස්වාමීන් වහන්සේ තුල වල කැපුවා. නේ තට්ටු හතර ඉවර වුණේ කොහොමද කියලාවත් මං දන්නේ නැහැ. ඒක තමයි උන්වහන්සේගේ ආදරය. අපිට අද වල කපන්න බයයි. ඒ අත්තිවරම දාන්න මේ මොහොත වෙනකොට අපි තාම ගේ හදන්න හිතාගෙන ඉන්නවා. හැබැයි තාම ගේ හැදුවද නැහැ. ෆාදර් කෝ ෆාදර් ලෝන් එක ඇප්ලයි කරා. ඒක හම්බුනේත් නැහැ ෆාදර්. හම්බුණාට පස්සේ මං වල කපනවා ෆාදර්. හම්බෙන්න ඉස්සර වල කපන්න පුළුවන්ද? That is faith. ඒක තමයි ඇදහිල්ල කියන්නේ. අද මිනිස්සු වශයෙන් අපි කියන්නේ අනේ ස්වාමිනි මං ඩොක්ටර්ස්ලා කොච්චර බැලුවද ඒගොල්ලෝ සුව කරේ නැහනේ තාම අපිට තියෙන්නේ ප්‍රශ්නය පේනවා බාධකය පේනවා රෝගය පේනවා අසරණකම පේනවා ණයතුරුස්තික පේනවා ලෝකයා ගැන පේනවා මිසක දෙවියන් වහන්සේ ඔබට මට කරන්න යන දේ පේන්නේ නැහැ ඒකයි මේ ප්‍රශ්නය එහෙනම් අද පුරුදු වෙන්න ස්වාමින් වහන්සේව දකින්න. උන්වහන්සේ තුල විශ්වාස කරන්න. එතකොට ස්වාමින් වහන්සේ මෙහෙම කියනවා. මොනවද කියන්නේ? ජේසුස් ස්වාමින් වහන්සේ කතා කොට. ඔබලඟ රොටි කීයක් තිබේදයි අසූස් එක. රොටි සතකුත් කුඩා මසුන් ස්වල්පේකුත් යයි. ඔවුන් කීහ. උන්වහන්සේ සමූහයාට බිම ඉඳ ගන්න අනදී රොටි සතගෙන මසුන්දගෙන තුති පුදා කඩා ශ්‍රාවකයන්ට දුන්සේකා ඒතර තමයි වෙනස් උනේ ඔබ ළඟ තියෙන එක දෙවෙනි වහන්සේට දෙන්න කැමතිද අපි හරිම අමාරු වෙන දෙවෙනි වහන්සේට දෙන්න අපි දෙවෙනි වහන්සේට පෙන්නනවා අපි දෙවෙනි වහන්සේට කියනවා මේ තියෙන්නේ we have but we don't want to give දුන්නම නැති වෙනවනේ හතයි තියෙන්නේ හතම ඉල්ලනවා අඩුම ගන්න ජේසු කියන්නේ බෑ හතක් තියෙනවා නම් එකක් තියාගෙන ඉතුරු ටික දෙන්න එහෙම කිව්වද නැහැ හතම ඉල්ලුවා අපි අද කාණික දන්නේ එහෙමද පස්සේ කැදින සල්ලි කොහමද ආයිද? පිස්සුද පාද? කරකිලා ආවේ පොයින්ට් එකට. නේ. එහෙම දායිද අපි? අපි හොයලා බලනවා මේ මොහොතේදී 10ක් හරි නැත්නම් 20ක් හරි තියෙනවද කියලා. අතට හම්බුන 5000 දාලා යන්නද කියන්නේ? නේ. වැරදි මොටිවේෂන්ස් දාන්න එපා පාද අපිට. ඒ නිසා අපි අඩුම ගානේ ඒ කාණික්කයත් මේ මොහොත වෙනකොට තියෙන කාණික්කේ දෙන්නේ නැන්නේ. ඇයි ඕක දීලා පුළුවන් යන්නේ ජීවත් වෙන්න මාසයක් අපි ජීවත් වෙන්න බෑ. මේ 10% දෙයිද? වීලුද පාද? 10% ඕනම් දෙන්නනම් 10% කොහොමද දෙන්නේ? රුපියල් 10ක් තිබුණොත් කීය 10? රුපියලයි. ආ කමන්නේ. රුපියලයිනේ දාමු. දැම්මා. 100ක් තිබුණොත් 10 කීයද? 10යි 10 පුළුවන් දැම්මා අතේ වෙලාවේ තියෙන්නේ මේ මොහොතේදී 10යි කියද දන්න ඕනද 100ක් කමන්නේ හැබැයි දැන් 10000ක් තියෙනවා නේ
දැන් පොඩ්ඩක් හිතෙනවා 10000කින් යන්න එපා 1000ක් යනවා 1000ට කොච්චර දේවල් ගන්න පුළුවන්ද ලක්ෂයක් අඩේ දිනනවා අම්මගේ අම්මෝ 10000ක් දෙන්න බෑ අයියනේ 10000ට අපිට කොච්චර දේවල් කරන්න පුළුවන්ද ලක්ෂ 10ක් හම්බ වෙනවා එතකොට මොනවද කියන්නේ ලක්ෂයක්ම දෙන්න බෑ දෙයියනේ පිස්සුද ලක්ෂ ගානේ නේ එකතු කරලා තිබ්බනම් කරේ කුකුල් පැටව ටිකක් අරන් දාන කුකුල් කොටුවක් හදනවා අපි එහෙස දෙන්න හිතෙන්නේ නෑ අපිට ස්වාමීන් වහන්සේට දෙන්න හිතෙන්නේ නැහැ අපිට දෙන්න දෙන්න අපිට තියෙන්න තියෙන්න අපි දෙන ප්‍රමාණය අඩු කරලා දානවා නැද්ද ඒක තමයි වෙනස නැතිකොට අපි දුන්නා තියෙනකොට අපිට දෙන්න බැහැ නමුත් ස්වාමීන් වහන්සේ කියනවා මේ මොහොතේදී ඇත්තයි ඔබ ගාව තියෙන්නේ හතයි මේ මොහොත වෙනකොට ওই හත දෙන්න හැබැයි හතයි දුන්නේ දුන්න ගම ස්වාමීන් වහන්සේ මොනවද කරේ ඒක රැගෙන තුති පුදා ඒක තමයි වෙනස ඔබ මොනවා හරි ස්වාමීන් වහන්සේට දුන්න ගමම්ම උන්වහන්සේ ඒක අරගෙන තුති පුදනවාමයි උන්වහන්සේ තුති පුදනවා තුති පුදපු ගාම මොකද වෙන්නේ ඒක වෙනස් වෙනවා ඔබේ රෝගය ඔබ දෙනවද නෑ රෝගය කියනවා නේ ડોક્ટર ගාවට ගිහිලා රෝගය කිව්වනේ මට බඩරි දෙනවා කිව්වා අය ડોક્ટર ගාවෙන් එළියට එනකොට මොනවද කියන්නේ බඩරි දීලා ડોક્ટરට දීලා ආවා එහෙම කියනවා නැහැ එළියට එනකොටත් බඩ අත ගාගම යනවා මගේ බඩරි දෙනවනේ එහෙස කිව්වා දුන්නේ ડોક્ટર දුන්නේ ડોક્ટર ඉල්ලගත්තද බඩරි දීලා ගත්තද සිස්ට් එක ගත්තද නේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි ටික ගත්තද කැන්සර් එක ගත්තද නැහැ ඒක කිව්වා ඒ නිසා අපි පුරුදු වෙලා තියෙනවා ස්වාමීන් වහන්සේලා ස්වාමිනී මගේ ඔළුව රිදෙනවයි කියලා කියන්න විතරක් දෙන්නේ නැහැ මෙන්න ඔළුව රිදිලා දුන්නා ඊට පස්සේ ආයෙ ගැන කතා කරන්නේ නැහැ එහෙම එහෙමද නැහැ මෙතනින් යනකොටම කියනවා කොච්චර ප්‍රයාස විසලට ආව වැඩක් නැහැ යන්නේ මේ ඔළුව පැලෙන්න තරම් කැක්කුමයි යන්නේ එසා අපේ ආකල්පවල වෙනසක් චින්තනයේ වෙනසක් අවශ්‍යයි එසා ස්වාමීන් වහන්සේ නම් මේ මොහොතේ කියනවා අරගෙන තුති පුදා උන්වහන්සේ කියනවා දෙන්න කියලා කොහොමද දෙන්නට යන්නේ ශ්‍රාවකයන්ට දුන්සේකා ඉල්ලගත්තා ඉල්ලගෙන තුති පුදලා මේ මොහොතේ බ්ලස් කරලා ඒක දුන්නා ඒකේ ක්වොන්ටිටි එක වෙනස් වුණා ඒකේ සිස්ටම් එක වෙනස් වුණා ඒකේ බලය වෙනස් වුණා ඒකේ හැඩය වෙනස් වුණා ඒකේ ප්‍රමාණය වෙනස් වුණා උන්වහන්සේ මොන හරි දුන්න ගාම ඒක වෙනස් කරලා දානවා ඒක විපත්ති පිණිස නෙමෙයි ඔබගේ සෞභාග්‍ය පිණිස එහෙස ගන්න ලොකු අප්පුඩයක් ස්වාමීන් වහන්සේලා ඔබ ස්වාමීන් වහන්සේ යමක් දුන්නොත් ඒක උන්වහන්සේ ඔබේ දියුණුව සඳහා වෙනස් කරලා දෙනවාමයි ඒක තමයි වෙනස ඔබේ දියුණුව සඳහා වෙනස් කරලා දෙනවා ඔබේ පැවැත්ම සඳහා වෙනස් කරලා දෙනවා කොහොම කොච්චරක් වෙනස් කරාද හැමදෙනම කා සෑහිමිට පැමිණීහ ඔහු ඉතිරි වූ කැබලි එක්කොට කූඩා සතක් පුරවා ගත්ත හතයි දුන්නේ දැන් ඉතුරු කොහමද 4000ක් කාලෙ ඉවරලා පස්සේ කූඩා හතක් ඉතුරු කරලා දුන්නා ඒක තමයි වෙනස ඔබේ ඕනෑම දෙයක් ස්වාමින් වහන්සේට දීලා බලන්න උන්වහන්සේ ඒක අරගෙන තුති පුදලා ඒක වැඩි දියුණු කරලා ඔබට දෙනවා මේ මොහොතේදී භුක්ති විඳින්න පූජකයෙක් වශයෙන් ඔබ මගෙන් ඇහුවනම් කාර්ය මම බය නැතුව උත්තර දෙනවා සමහර අය මගෙන් අහනවා ෆාදර් කොහොමද මේ ඔක්කොම කරන්නේ නේ තම ස්වාමීන් වහන්සේ මාවත් අරිනවාමයි එනිසා පෞගිය දවස්වල මම ඊස්ට් වලට බංග්ලාදේශ වල හිටියේ බංග්ලාදේශ ජනතාවත් එක්ක ලාංකික ජනතාවත් එක්ක මේ මොටිවේෂන් ප්‍රෝග්‍රෑම් කරා එදා දවසේදී මෙහෙව දවස් තුනක රිට්‍රීට් එකක් කරා කරලා ඉවරෙද්දී ඒගොල්ලෝ මෙන් අහනවා ෆාදර් එහෙනම් අපි ස්වාමින් වහන්සේට මොනවද කරන්නට ඕනේ
අපි නම් පල්ලියක් හදන්න කැමති. මන්ට අක්ගලවිල සීදුවේ ෆාදර්ට කිව්වා, ෆාදර් එනම් කලපු වයින්නේ තියෙනවා මේ ලස්සන අපේ ලොකේෂන් එකක්, ජූඩ් පල්ලියක් තියෙනවා, පොඩි හට් එකක් තියෙනවා. මං කිව්වා එහෙනම් අපි ලස්සන ශ්‍රයින් එකක් හදමු කලපු ඇතුලේ. මේ සමිනහන්සේ දෙන්න පටන් ගත්තා. මං කිව්වා මේ මට සල්ලි ටිකක් දුන්නයි කියලා අර දෙවිමාතාවන්ගේ මේ මේවා කරන්න සල්ලි ටිකක් නෙවෙයි ගොඩක්. හැබැයි මට පෙරේද කතා කරලා කියනවා ෆාදර් අලුත් නැවක් ගෙනවා ෆාදර් බ්ලස් කරන්න පුළුවන්ද කියලා. දෙන දෙයියෝ නව් පිටින් දෙනවා. ඒකයි වෙනස. අපිට තාම ස්වාමීන් වහන්සේට දෙන්න දන්නේ නැහැ. අපිට ස්වාමීන් වහන්සේට දෙන්න දන්නේ නැහැ. ස්වාමීන් වහන්සේට දෙන්න බයයි ඔක්කොම. අපේ ලෙඩ දුක් දෙන්නෙත් නෑ, කරදර දෙන්නෙත් නෑ, බාධක දෙන්නෙත් නෑ, අපේ අම්මව දෙන්නෙත් නෑ, තාත්තව දෙන්නෙත් නෑ, කිසිම දෙයක් අපි දෙවියන් වහන්සේ වෙතට දෙන්නේ නැහැ කියනවා විතරයි. එහෙනම් මේ රාත්‍රියේදී ස්වාමීන් වහන්සේ කියනවා, එහෙනම් ඔබට මම ආරාධනා කරනවා මට දැන් දෙන්න. ඔබේ රයිට් එක දෙන්න. ඔබේ ලයිෆ් එකේ රයිට් එක දෙන්න. ඔබේ ප්‍රශ්නේ රයිට් එක දෙන්න. ඔබේ පාපේ අයිතිය මට දෙන්න. ඔබේ දුර්වලකමේ අයිතිය මට දෙන්න. ඔබේ බැරිභාවේ අයිතිය මට දෙන්න. ඔබේ කඳුලේ අයිතිය මට දෙන්න. ඔබේ සැකේ අයිතිය මට දෙන්න. මම ඒක වෙනස් කරලා ඔබේ ජීවිතයට අවශ්‍ය ඵලදායි විදියට දෙන්නට යනවා. එස කලන්ත දාලා වැටෙන්න දෙන්නේ නැහැ. විනාශ වෙන්න දෙන්නේ නැහැ. අසරණ වෙන්න දෙන්නේ නැහැ. ජීවිතය අද බලාපොරොත්තුවකින් ගෙදර යන්නට ඕනේ. එහෙනම් නැගිටින්න. ස්වාමීන් වහන්සේට කියන්නේ, ස්වාමිනී, ඒ බලාපොරොත්තුව මගේ ජීවිතය තුළ අද ස්ථාපිත කරා. එන්ස වහන්සේට ගොඩක් ස්තුතියි. ඔබ වහන්සේට ගොඩක් ස්තුතියි. ඔබ වහන්සේ අත් දෙක වැඳ ගන්න, ඇස් දෙක වහ ගන්න. ස්වාමීන් වහන්සේට කියන්නේ, ස්වාමිනේ, මගේ තිමිර පටලය ඔබ වහන්සේ අයින් කරා. පළවිදමාන පාප කරයෝඩු නான் වාඳු කොണ്ടിരുന്നேன். வாழ்க்கையிலே அந்த பாவத்தோடு பாவ கசையோடு நான் வாழ்ந்து கொண்டிருந்தேன். அந்த பாவத்தில் அதிகாரத்தை உம்மிடம் தரும் போது இயேசுவே, என்னுடைய வாழ்க்கைக்கு நான் உன்னை சந்திக்க போகின்றேன். மகே ஜீவிதர் உபஹன்சே முனகெண்ணட அனவா உபஹன்சேகே ஆதரைய මට හම්බ වෙන්නට යනවා. ඔව් ස්වාමිනේ. ඒ නිසා ස්වාමිනේ, ඔබ වහන්සේට හැම දෙයක්ම බාර කරන්නට යනවා. අබන්ද සහෝදරංගලේ, இந்த වෙලையிலே நற்கரணை ஆண்டவரை நாங்கள் சந்திப்பதற்காக இருக்கின்றோம். நற்கரணை ஆண்டவர் எங்களோடு பேசுவதற்காக, எங்களுடைய குறைகளை குற்றங்களை மன்னிப்பதற்காக, எம்மோடு உரையாடுவதற்காக, எம்முடைய பலவீனங்களை பாராமல் எம்மை ஆசீர்வதிப்பதற்காக இந்த வேளையிலே வந்திருக்கின்றார். எங்கே என் பெயரால் இருவர் மூவர் கூடியிருக்கின்றார்களோ, என் பெயரால் கூடியிருந்து செபிக்கின்றார்களோ, அவர்கள் மத்தியிலே நான் இருக்கிறேன் என்று சொல்லி இந்த வேளையிலே நற்கரணை ஆண்டவர் எமக்குள்ளே வர இருக்கின்றார். எத்தனமா ஜீவமானோ வெடசிட்டுமே கீழ சுவாமி வான்சி கேளவா. திருப்பாடலிலே சொல்லப்படுகின்றது, ஆயிரம் நாட்கள் வேற்றிடங்களிலே வாழ்வதை விட உம்முடைய முற்றத்தில் வாழ்கின்ற ஒரு நாளே மேலானது என்று சொல்லப்படுது. එක දවසක් ඔබ වහන්සේගේ පාමුල ජීවත් වීම මට ඇති කියලා කියනවා ගීතාවලියේ. இந்த வேளையிலே நாம் எல்லோரும் இறைவனுடைய அந்த பரிசுத்தமான சந்நிதியிலே, அவருடைய ஆசீர்வாதம் நிறைந்த அந்த சந்நிதியிலே,
அவருடைய அபிஷேகம் நிறைந்த சந்நிதியிலே நாங்கள் வந்திருக்கின்றோம். ஒரு வகன்சிக ஆசீர்வாதம் பிரிச்ச முகத்தட அப்ப அவிதின் தீனவா. நீ என்னை தேடி வரும்போதெல்லாம் உன்னை நான் குறையாக அனுப்ப மாட்டேன், உனக்கு வேண்டியதெல்லாம் தந்து அனுப்புவேன் என்று சொல்லி ஆண்டவர் இந்த வேளையிலே எங்களை அழைத்து இருக்கின்றார். ஒபமா ஸ்வாகி நாபு அமங்க ஒப ஹிஸ்ஸத்தின் யவன் ஒபட அவசதே ஓனடத் வடாம தினவைக்கல சுவாமி வஹன்சே புரந்து அத்தினவா. சுமை சுமந்து சோர்ந்திருப்பவர்களே எல்லோரும் என்னிடம் வாருங்கள். வேச வண்ணாவது பரவசுல் அண்ணாவது தனனி மாவெத என்ன. ஆண்டவரே நான் வாழ்வின் சுமைகளோடு, வாழ்வின் பல்வேறுபட்ட வருத்தங்களோடு, வாழ்வின் பல்வேறுபட்ட காயங்களோடு, மன உளைச்சலோடு வந்திருக்கிறேன். மகே ஜீவிதே திமென்னாவ் சித்தவுலத்தெக்க வேதனாவத்தெக்க கலக்கிரியமத்தெக்க நயத்துருஸ்தெக்க பரிபாவியத்தெக்க அசமாதானத்தெக்க ஒப ஹன்சிகே பாமுனிட விதின் நின்னுவா சுவாமி. ஆண்டவர் இயேசுவை பார்த்து, ஆண்டவரே நான் உனக்குள்ளே வர விரும்புகிறேன், உம்முடைய ஆசீர்வாதத்தை பெற விரும்புகிறேன் என்று சொல்லுகின்ற போது அவருடைய தெய்வீக கரங்களாலேயே அவர் அணைத்துக் கொள்ளுகின்றார். உன் வகன் சே வேதனை அவியில்லா ஒப கீழ சுவாமினி மேக தமை மகே ஜீவித மங்க வகன் சே நீங்க பார கரணம் ஆகிலா உன் வகன் சே கேனவா மகே ஹதுபுத அதுலட்ட என்ன கேலா ஒப துருள்ளு கர கண்ணட அனவா. நீ என்னிடம் வருகின்ற போது வாதை உன்னுடைய கூடாரத்தை அணுகாது, என்னுடைய அபிஷேகம் மாத்திரமே உன்னிடம் இருக்கும் என்று ஆண்டவர் சொல்லுகின்றார். மகே அபிஷேகே ஒபட அதி ஒபட கலவீம லபன்னட கேல சுவாமி வஹன்சிகே நமா. உன்னுடைய உடலிலே இருக்கக்கூடிய தீமைகள், உன்னுடைய உள்ளத்திலே இருக்கக்கூடிய பாவ நிலைகள் பலவீனங்களோடு நீ வா, நீ உன்னை போலே வா, நான் உன்னை ஏற்றுக்கொள்கிறேன் உன்னுடைய கால்கள் கல்களிலே இடராதபடி உன்னை நான் காத்துக் கொள்வேன் என்று எங்களுக்கு வாக்குறுதி பண்ணுகின்றார். மலைகள் நிலை சாயினும் குன்றுகள் அசைந்து போயினும் நான் உன் மீது கொண்ட அன்பு மாறாது என்று ஆண்டவர் இயேசு எங்களை பார்த்து சொல்லுகின்றார். முழு புலோ தலை புபுரலாகியாத் மகே ஆதரைய கிசிதா ஒபடுவேதுமேன் தீனதே வினஸ் நுவேன வைக்கில சுவாமின் வான்சிக்கியேன். சோதே சுவாமினே, ஆகவே இந்த அற்புதமான இரவு பொழுதினிலே, இந்த அதிசயம் நடக்கக்கூடிய இந்த இரவு பொழுதினிலே எம்மை நாம் உணர்ந்தவர்களாக, எம்முடைய வாழ்வின் நிலைகளை நாங்கள் உணர்ந்தவர்களாக நாங்கள் ஆண்டவருக்கு ஒப்பு கொடுப்போம். ஆண்டவரை தேடி வந்தவர்கள் எல்லாரும் அவருடைய அன்பை அனுபவித்தார்கள், அவர் தரக்கூடிய எல்லா சுகங்களையும் அனுபவித்தார்கள், அவர் தரக்கூடிய எல்லா ஆசீர்வாதங்களையும் அனுபவித்து வாழ்விலே சந்தோஷமாக போனார்கள். வீட்டுக்கு ஆண்டவர் இயேசு சென்று, சக்கையுவே இன்றைய இருந்த பொழுதிலிருந்தே உன்னுடைய வீட்டுக்கு நிம்மதி சமாதானம் உண்டாயிற்று சொல்லி வாழ்வு கொடுத்தார். சக்கே உஸ்கே நிவசடகிய சுவாமின் வஹன்சே சக்கே உஸ் சதா காலிக ஜீவிதய தீலா சனசிமாய் ஜீவனய தானேகலா. ஆகவே அன்பாந்த சகோதர சௌரியனே, இந்த வேளையிலே நிம்மதியில்லாமல் தவிக்கின்ற, வாழ்விழந்து தவிக்கின்ற, வாழ்விலே பலமிழந்து தவிக்கின்ற, வாழ்விலே சுமைகளோடு வலிகளோடு இருக்கின்ற ஒவ்வொரு உள்ளங்களுக்கும் இந்த வேளையிலே நானே ஆறுதல், நானே இரக்கம், நானே அன்பு, நானே ஆசீர்வாதம் என்று சொல்லி ஆண்டவர் எங்களை இந்த வேளையிலே ஆசீர்வதிக்க இருக்கின்றார். சனசீம நதி விழா கலக்கில்ல தேட்டு விழா அதை வெட்டல மித வெட்டல இன்னும் உபட சுவாமி வஹன்சிக்கேனுவா. ஏ சாந்தி சமாதான சுவைய திரகவன நம்ம ஜீவனையாத் மங்க உபட தானே கண்ணுவாய் கேளா. ஆகவே இந்த வேளையிலே ஆண்டவருக்கு எம்மை முழுமையாக ஒப்பு கொடுப்போம். ஆண்டவரே என்னுடைய உள்ளத்துக்குள்ளே வாரும்,
உமக்காக என்னுடைய உள்ள கதவுகளை திறந்து ஆண்டவரே நான் வைத்திருக்கின்றேன், நீ எனக்குள்ளே வாசம் செய்ய வாரும் ஆண்டவரே. ஆண்டவரே, நீ அன்று எம்மாவு சீடர்களோடு நடந்து அவர்களுடைய வாழ்வின் கண்களை திறந்து அவர்களுக்கு ஆசீர்வாதம் கொடுத்தது போல இந்த வேளையிலே என்னுடைய வாழ்வுக்குள்ளே வந்து என்னுடைய உள்ளத்துக்குள்ளே வந்து என்னை ஆசீர்வதியும் ஆண்டவரே என்று நம் ஆண்டவர் இயேசுவை பார்த்து கேட்போம். మా తులట అవిల జీవత్ వెన్న ఉపహన్సే మగే వెన్న స్వామిని బటే పలే దెన్న ఏ సబి స్వామిని ఉపహన్సే తుల కియన్నడ యనవా సుమైన్ సుమంద సోందిర్ పురలే ఎన్నడం వారుంగల్ నాన్ ఉంగలుకు లైపాట్రే తరుగంద్రేన్ వెహస వల్నావుద పరువసులన్నావుద దనిని మావిత ఎన్న మమ ఒబట సహనయ దెన్నిమి ఈ సహనయ దినవా ఈ సహనయ అపి స్వామిన్ వహన్సేగెన్ ఇల్లము సుమై సుమందు సోందిర్పులే ఎన్నడం వారంగల్ దనగసన్న சுமை சுமந்து சோர்ந்திருப்பதே என்னிடம் வாருங்கள். வெகச வண்ணாவது பரவசுல் அண்ணாவது தனினி மாவித என்ன தோசுவா பர்டன் கம் டு மீ எச்சரதமை சுவாமி வஹன்சி அண்டகஹன்னே எனம் பயவெண்ணே பாம்ம தாத்திப்பு தேதுவே சுவாமி வஹன்சே ஒபகி ஜீவித்தி திஹா தம்பலாகினே இன்னவா அன்பார்ந்த சகோதர சகோதரிகளே, இந்த வேளையிலே நற்கருணை ஆண்டவர் எமக்கு மத்தியிலே வர இருக்கின்றார். சுமைகளோடு வாதைகளோடு வேதனைகளோடு இருக்கின்ற ஒவ்வொரு உள்ளங்களையும் இந்த வேளையிலே அவருடைய பரிசுத்தமான அன்பினாலே தொட இருக்கின்றார். ஆகவே இந்த நற்கருணை ஆண்டவர் வருகின்ற போது இந்த நற்கருணை ஆண்டவரை பார்த்து எங்களுடைய அகக்கண்களை திறந்து எங்களை ஆசீர்வதிக்கும்படியாக நாங்கள் கேட்டு நிற்போம். அபி சுவாமின் மகன் சிட்டுக்கியான சுவாமினி அப்படின்றது என்ன கூட தேவால் தீயனவா எதா தவசேதி ஏ மாலு டிக்கத ஹத்தினாவ துண்ண வகே அப்பே ஜீவித்து வில வகன்சிட தின்னதே அக்தியனவா ஏ வகன்சே துண்ண வரப்பிரசாத டிக்க
ඔබවහන්සේ දුන්න ජීවන හුස්ම ඔබවහන්සේ දුන්න මේ ශරීරය ඔබවහන්සේ දුන්න හැකියාව ඔබවහන්සේ දුන්න දක්ෂතාවය ඔබවහන්සේ මාවත් පෙන්වපු ආකාරය මේ එකක්වත් මම ඔබවහන්සේට ආයෙ දුන්නේ නැහැ ස්වාමිනේ මම ඔක්කොම අරගෙන මගේ කරගත්තා பிதாவே இயேசுவே 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 வல்லமையுள்ள ராஜாவே உம்மால் எல்லாம் செய்ய முடிந்த இறைவன் என்று நான் உறுதியாக நம்புகின்றேன் மங்க அதஹனவா விசுவாச கரணவா சுவாமினே ஒபஹன்சர சியல்ல கலஹகி கியலா ஓ சுவாமினே இன் சமகே அதே தீன மகே சிதே தீன හැම දෙයක්ම දැන් ඔබ වහන්සේට බාර කරන්නට යනවා. එහෙනම් ඔබ අධ දෙක දික් කරන්න සත්පසාද වහන්සේ වෙතට උඩේ කරන්ගලේ නීටි උඩේ වාල්කියේ ඉරකන්න ලාවට්‍රේම් පාරම් කුඩුංගල් හැම දෙයක්ම බාර දෙන්න මේ මොහොතේදී ඔබට දරන්න බැරිද ඔබට කියන්න බැරිද ඔබට නිදහස් වෙන්න බැරිද ඔබට ගොඩනගන්න බැරිද ඔබට විසඳගන්න බැරිද උඩේ වාල්කියේ ඉඳි ஒண்ணுமே செய்யாத முடிய முடியாத நிலையில் இருக்கும் போது கடவுளே பிரசன்னத்தில் வையுங்கள் அந்த நோய் துன்பத்தை வையுங்கள் அந்த கலந்தொல்லத்தை வையுங்கள் எல்லா பிரச்சனைகளையும் வைத்துவிட்டு இயேசுவே உம்மால் எல்லாம் செய்ய முடியும் ஏதாவது இன்றைய தினத்தில் எனக்காக செய்தரலும் என்று கிஞ்சி மன்றாடுங்கள் මේ මොදේ ස්වාමීන් වහන්සේගෙන් ඉල්ලන්න වුණ වහන්සේට කියන්නේ එහෙනම් මොනවා හරි කරන්න ස්වාමිනේ මගේ අම්මන්න මොනවා හරි කරන්න මගේ තාත්තන්න මොනවා හරි කරන්න මගේ පුතාල දුවලන්න මොනවා හරි කරන්න මගේ රස්සාවට මොනවා හරි කරන්න මගේ අසනීප තත්ත්වයට මොනවා හරි කරන්න මගේ අධ්‍යාපනයට මොනවා හරි කරන්න උපහන්සේ මොනවා හරි කරන්න ස්වාමිනේ අපේ ගෙදරට මොනවා හරි කරන්න අපේ වතු පිටි වලට මොනවා හරි කරන්න අපේ බිස්නස් එකට මොනවා හරි කරන්න bless our business ඔබ වහන්සේට බාරයි ස්වාමිනේ I surrender everything to you ඔබ වහන්සේට බාරයි surrender everything එනම් දන ගහන්න ආ උතුම් වූ සමිඳුනේ ඔබ වහන්සේට নমස්කාර කරමි වහන්සේ ස්වර්ගයෙන් පූපෙවන්ට දෙවා වදාළසේක සේද ප්‍රබෝධය මෙහෙරවියේ යඥා ක්‍රම්හ
Shudu Swamini Vahansege Pamula Venda Vedi Sidnapa Silu Dina Ashirvada Kalamanava. Vahansege Sudu Sudu Poopin Galaganin Nau Divyame Abhishekhe Napo Puravalu Manava. Ape Durvala Tan Sparsha Karamin Vahansege Suvayat. Apage Adu Padukam Godanagala Apada Lassana Jeevitekut. Vahanse Uda Karademin. Vahanse De Prasannava Minisunta Prasannava Divi Pevata Gata Karanna. අප සියලු දෙනාට වරම් දානය කළ මැනව මේ කීදි අපගේ ස්වාමින් වන ජේසු ක්‍රිස්තු ස්වාමින් වහන්සේ උදෙසාම අපට ලැබේවා ආමේන් සප්තසාද වහන්සේ ඔබ අතරට එන්නට යනවා මේ මොහොතේදී ජේසු ස්වාමින් වහන්සේට කියමු ජේසුනේ වහන්සේ මගේ දුර්වල තැන ස්පර්ශ කරන්න Swami.
ඒ අභිෂේකය වහන්සේ දෙන්න ස්වාමී. ඔව් ජේසුස්වහන්සේ. ඒ මහා නිදහස වහන්සේ දෙන්න ස්වාමී. ඔව් ජේසුස්වහන්සේ. ඒ ගැඹුරු ආලේපනය වහන්සේ දෙන්න ස්වාමී. ඔව් ජේසුස්වහන්සේ. ගොඩාක් ස්තුතියි ජේසුස්වහන්සේ. Thank you, Jesus. Thank you, Jesus. Thank you, Jesus. Nandri, Jesus. Oh, yes, Jesus. Nandri, Jesus. Oh, baby. පවිත්‍ර සිතකින් පවිත්‍ර සිතකින් ජේසුස්ගේ ඔබ නමින් නන්ද්‍රියස්වේ ආමෙන් ආමෙන්